සාමාන්‍යයෙන් ජීවිතේ ජයගන්න බැරි දෙයක් නැහැ කියන තරමට කියන්න පුළුවන් බොහොම දක්ෂ තරුණයක් එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අර උදේ හඳුන්වා දී මම කැම් කිසි දෙයක් කරපු නිසා තවදුරටත් ඉතින් එහාට වාක්‍ය කීපයක් කියන්නේ ඒ තමයි ජීවිතේ බොහොම දුෂ්කරව නැත්තම් බොහොම පුංචි විදිහට පටන් අරගෙන අද වෙන විට දකුණු ආසියාවත් ජයග්‍රහණය කරලා ලෝකය දිනන්න ඒ වගේම ජීවිතය දිනාගත්ත බොහොම දක්ෂ තරුණයක්. මේ දවස්වල ලංකාවේ විවිධාකාරයෙන් අය ගැන කතා බහ කරනවා. අයගේ කරාටේ දක්ෂතාවයන් පිළිබඳව ඉතින් දිනු අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. දිනු පෙරේරා එක්ක තමයි ඊළඟ මිනිත්තු 25 අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හයි බොහොම. මුලින්ම අපි කියමු දැන් ඔබට ජීවිතේ පුදුම විදිහට බාධක තිබුණානේ. ඒ කියන්නේ සමහර ඒවා වැළැක්විය නොහැකි ස්වභාවික බාධක, සමහර ඒවා ආපු බාධක. ඒ මොන දේ තිබුණත් ඔබේ ඉලක්කයක් තිබ්බා. ඒ ඉලක්කය කරා යන්න ඔබ කොහොම හරි හිත හදාගත්තා. කොහොමද මේ තරම් එක ඉලක්කයකටම ફોકસ වෙලා හිටියේ, නාභිගත වෙලා හිටියේ? ඇත්තටම අමන්තයි මම හිතන දේ මම ඉපදුනේ ස්පෝර්ට්ස් වලින් ලංකාවට දෙයක් කරන්න. ඉතින් මම ගොඩක් මගේ ටාගට්ස් වලට යන ස්ටෙප්ස්, ඒ කියන්නේ ස්ටඩි කරා මම මේ දේ කරොත් මෙතනට යන්න පුළුවන් කියන කන්සෙප්ට් එක හැමතිස්සෙම මම ජීවත් වුණා. ඇත්තටම මට ඕමනා වෙලා තිබ්බේ ලංකාවේ විවිධ වෘත්තීන් වල, ඒ කියන්නේ නියැලෙන පිරිස ඉන්නවා. නමුත් මට ඕනලා තිබ්බේ ඒ කන්සෙප්ට් එකෙන් ඈත් වෙලා ලංකාවට දෙයක් කරන්න. සහ ඒ කියන්නේ මගේ ජීවිතය අයිය කිව්වාගේ මම ගොඩක් බාධක එක්ක ආපු ක්‍රීඩිකාවක්. මොකද සටන් කලා ක්‍රීඩාවක් ගෑනු දරුවෙක් කරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. නමුත් මම හිතනවා මම කරපු වැඩත් එක්ක සහ මම ඒ දේ ටාගට් කරගෙන කරපු හෝම්වර්ක් එක්ක අද මට ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පදක්කම් දිනා ගැනීමේ හැකියාව ලැබුණා කියන දේ. කොහොමද එක ඉලක්කයක ඇත්තට හිටිය ඇත්තට කාලයක්? මොකද දිග කාලයක් ඔබ එක ඉලක්කයක එල්බගෙන සිටියා. ඇත්තටම මමතයි අවුරුදු 20ක් කියන්නේ සතක දෙකක් එකන අවුරුදු 20ක් එකම ටාගට් එකක ජීවත් වෙනවා කියන ලේසි පවස වැඩක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් තරුණ ළමෙක් වුණාම එයාගේ ෆැමිලි එකත් එක්ක ඉන්න ඕනේ කාලෙ දින, යාළුවොත් එක්ක සතුටු වෙන්න ඕනේ කාලෙ දින. නමුත් මම හිතුවේ මම දිනුවොත් ඒක මට ඒ මානසිකත්වයේ මට හදාගන්න පුළුවන් මගේ ටාගට්ස් ඇචීව් කරත් විතරයි කියන දේ. ඉතින් මම ගොඩාක් ඒ කියන්නේ සමාට දවසට පැය 7ක පුහුණුවීම් සැසි කරලා හවසත් මම ට්‍රේනින් වලට ඉන්න හොල් වෙනවා. ඉතින් මම හිතනවා ඒ හැම දෙයකම එකතුවක් තමයි අද මම ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ජයග්‍රහණ. දැන් එතකොට මේ ලංකාව දිනුවා ඔබ. ලංකාව දිනලා ඉවරලා ඊට පස්සේ දකුණු ආසියාව ඔබ ජයග්‍රහණය කරනවා. දැන් දකුණු ආසියාව ජයග්‍රහණය කිරීම කියන එළිය දකින්න පටන් ගත්ත කොයි වගේ කාලෙකද? ඇත්තටම මතයි මට අවුරුදු 6 වගේ කාලෙදි තමයි මම කරාතේ ක්‍රීඩාවක් ඉදිරියට පටන් ගත්තේ. ඊට පස්සේ මට අවුරුදු 18 20 වගේ වෙද්දි මට ඒක ඇඟට දැනුණා, මට මේක ලංකාවෙන් එළියට ගිහිල්ලා මට ජාත්‍යන්තර වශයෙන් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දැනෙච්ච දේ ක්‍රියාකාරකමක් විදිහට පාවිච්චි කළා තමයි අද දකුණු ආසියාව සහ ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබුණේ. දැන් ආසියාව ගැන කියද්දී ලෝකේ පැත්තකින් තමයි මට හිතෙන්නේ කරාතේ වගේ ක්‍රීඩාවක් ගැන කතා කරද්දී ලෝකේ ආසියාවයි සමබරයි වගේ. මොකද ලෝකේ ඉන්න සුපිරිතම ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන් සිටින්නේ ආසියානු කලාපයේ, චීනය, ජපානය සහ විශේෂයෙන්ම ආසියාව මුල් කරගෙන. ඒ වගේ කලාපයක මේ ක්‍රීඩාවෙන් හිසෝසවන එක කොයිතරම් අභියෝගයක් වුණාද? ඒක අයි ඇත්තටම විශාල අභියෝගයක්. මොකද ඔලිම්පික් ලෝක ශූරතාවලියක් ගත්තොත් ආසියාවේ රටවල් තමයි ගොඩක් පර්ෆෝමන්ස් පෙන්වන්නේ. ඉතින් මම 2015 වර්ෂයේ ආසියානු කරාටි ශූරතාවලිය ජපානයේ යොකොහමා අගනුවර තිබ්බ තරගාවලියේ 5 වෙනි ස්ථානයට පැමිණියා. ඉතින් මම හිතනවා ආසියාවේ හොඳම 8 දෙනාට එනවා කියන්නේ ඒක ගොඩක් ලොකු, ඒ කියන්නේ ඒක මට මං ලබාගත ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම හිතනවා ඒ කාලේදී මම කරපු පුහුණුවීම් සහ මගේ තිබ්බ ටාගට් එක කොහොම හරි ආසියාවේ දක්ෂතම 8 දෙනා අතරට එනවා කියන තැන මම හිටියා. ඉතින් මට ගොඩක් සතුටේ ඒ වගේ ජයග්‍රහණ ලබා ගැනීම සම්බන්ධ ශ්‍රී ලංකාවට. දැන් මේ ආපමම යන්නේ අර පළවෙනිට අහපු දෙය තමයි. ඒ කියන්නේ ඉලක්කය කියන එක ඔබ එච්චර තියාගෙන හිටියට පස්සේ, ඒ කියන්නේ දැන් කොයි තරම් සීමා වීම ආවත්, ඒ කියන්නේ දැන් ලේසි නෙමෙයි මේ ලේසි ක්‍රීඩාවක් නෙමෙයි. මොකද මේක චාරිත්‍රකවත් යම් කිසි දෙයක පීඩාවට පත් වෙන ක්‍රීඩාවක්. ඒ වුණත් කොහොමද ඉලක්කෙම රැඳී ඉන්නේ කියන එක තමයි රහස මම හිතන්නේ. ඇත්තටම ඊයේ මේ දැන් මම දේහේ බර අඩු කරන ක්‍රීඩිකාවක්. මතන්නේ කිලෝ 8ක් වගේ ප්‍රමාණයක් මම සාමාන්‍යයෙන් මේ මේන්ටේන් කරනවා. කිලෝ 8ක් මේ ඇඟෙන් මම කිලෝ 8ක් අඩු කරන. ඒසර සමහරට මම මාස, ඒ කියන්නේ මේ දැන් තියනගෙනුත් කිලෝ 8ක් අඩු කරනවා. මාසෙට දවස් 23ක් විතර බත් ආහාරයට ගන්න නැහැ.
නැහැ මොකද අපි වේට් එක කන්ට්‍රෝල් කරන්න ඕන නිසා ඉතින් මම හිතනවා සමහරට පාටි එකට ගියත් ඇස් දෙකට කඳු වෙන අවස්ථා තියෙනවා කන්න විදියක් නැතුව නමුත් මම හිතන්නේ අර හැමතිස්සමයි මට ඒ කියන්නේ ඉරපාය කියන කන්සෙප්ට් එක මම හැමතිස්සම ජීවත් වෙන මම අද දුක් විඳත් හෙට මම උදේට අලුත් දවසක් විදියට තමයි ජීවත් වෙන්නේ මම හිතන ඉතින් ඒ හැමදේම එකතුවක් තමයි අද දිනෝ රටට පදක්කම් ගන්න. එතකොට දැන් විශේෂයෙන්ම මේ වගේ ඉලක්කයකට යෑමේදී තනියම යනවා කියන එක හරි අමාරු වැඩක්. හැබැයි ඔබ බැලුවත් ඔබ වටේනොත් එහෙම ඔබට ලොකු සහයෝගයක් දෙන පිරිසක් නැහැ. ගොඩක් තනි ගමනක් ගිය කෙනෙක්. ඉතින් මේ තනි ගමන කියන එක ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. ලංකාවේ ලෝකයේ දෙනපු බොහෝ දෙනෙක් තනි ගමන් ගිය අය. හැබැයි අද තරුණ පරපුර විශේෂයෙන්ම පාසල් දරුවා හැමෝම කියන්නේ මේ තනියම කරන්න බෑනේ. තව කවුරු ඉන්නව නම් මං කරන්නම්. අසවලා කරනවා නම් මාත් බාස්කට් බෝල් කරන්නම්. අසවලා කරනවා නම් මං ඇත්ලටික් කරන්නම්. ඒ වගේ තමයි ඉන්නේ තනි ගමන කියන එක. කොහෙතනම් වැදගත්ද ඒක අපි වගේ රටක හරි අමාරුයි පිරිසක් එක්ක ගමනක් යන්න. ඔව් ඇත්තමයි මේ දේ මට හුරු වෙච්ච මාර්ථකව තනි ගමන කියන දේ මොකද මගේ ජීවිතේ මම ගොඩක් ටාගට්ස් වලට ගියා නම් මම හෝම්වර්ක් කරේ තනියෙන් මගේ ජීවිතේ ඒ කියන්නේ හැමතිස්සෙම මගේ ලයිෆ් එකේ වීරය මම. එතකොට අපි හැමතිස්සෙම අපේ ටාගට් එක ඉලක්කේ ඒ කියන්නේ හොඳට ඒ කියන්නේ ඒ පාත් එකට හොඳට හදාගත්තොත් මම හිතනවා ඒකෙන් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් කියලා දැන් මතන කොරෝනා කාලෙදි ගොඩක් දරුවෝ මතන්නේ පාසල් දරුවෝ ඒ කියන්නේ විශ්වවිද්‍යාල දරුවෝ ගොඩක් ගෙදර හිටියේ මම හිතනවා අද මේ වැඩසටහන බලලා හරි තමන්ගේ ටාගට්ස් වලට වැඩ කිරීම 100ට ඒ කියන්නේ 40 නම් කරේ මම හිතන එක 100ට 100ක් ගෙදෙව්වොත් අපි ඒ කියන්නේ සෝබා ධර්මයෙන්ම අපිට ඉලක්ක කරා යෑමේ හැකියාව තියෙනවා කියන දේ ඊළඟට දැන් ඔබගේ ජීවිතය ගත්තට පස්සේ සමහර අය මේ තනි ඉලක්ක කරා යන අය දිහා බැලුවට පස්සේ ඒ අය ඒක විතරයි. අපිටම දැන් මොන හරි අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තිය වෙන්න පුළුවන්, ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකම එල්බගෙන කරාට පස්සේ ඒක විතරයි. හැබැයි දිනෝ දිහා බැලුවම පේන දෙයක් තමයි ඒක විතරක් නෙමෙයි. ඒක කරනවා. හැබැයි අනිත් දේවලුත් ඔබ කරනවා. යාළු ආශ්‍රය කරනවා, විනෝද වෙනවා, ෆැෂන්ස් නැත්තම් විලාසිතා කරනවා. ඒ වගේ ගොඩාක් විනෝද වෙන හැම බොහොම සමබර ජීවිතයකත් ඔබට තිබෙනවා. මේක නිසා තමයි විශේෂයෙන්ම අද අපි ඔබව සම්බන්ධ කරගන්න සිටුවේ. ඉලක්කය කරා යනවා. ඒකේ එල්බගෙන ඉන්නවා. හැබැයි ජීවිතය අනිත් දේවලුත් බොහොම ලස්සන සම්බර කරගන්නවා කියන්නේ. ඔව්. ඇත්තටම මම තේයි මම මේ දවස්වල ඒ කියන්නේ මම නිරූපිකාවක් විදිහටත් ශේෂ්ත්‍රයේ කටයුතු කරන ඒ වගේම රනිල් කුලසිංහ අයියාගේ ඩ්‍රාමා එකටත් මේ දවස්වල ඉන්නවල්ලා වැඩ කරන ඊට අමතරව මගේ ජීවිත කතාව පෙම්බැඳි කළුපටිය කියලා මගේ ජීවිත කතාව මම පොතකට ලියනවා. ඉතින් මම හිතනවා ඒ කියන්නේ අපි ස්පෝර්ට්ස්මන් කෙනෙක් කියන කන්සෙප්ට් එකේ ඒ වෙලාවට ඒ කියන්නේ අපි ඒ තරඟාවලින් විතර නමුත් ඊට අමතරව අපි පවුලේ අම්මලා තාත්තලාත් එක්ක සතුටින් ජීවත් වෙන ඒ වගේම යාළුවෝ ඒගොල්ලොටත් කාලය දෙනවා පෞද්ගලික ජීවිතය ඒගොල්ලොන් ආශ්‍රය කරන ඊට අමතරව ඒ කියන්නේ මං ඇත්තරම ඒ කියන්නේ ක්‍රීඩකයෙක් කියන්නේ අයියේ හැමතිස්සෙම නිහතමානී වෙන්න ඕන ක්‍රීඩකයෙක් වුණාම නිහතමානී වෙන්න ඕන කියලා කිව්වෙ මම දැන් දිනුගේ මුල ඉඳලා අද වෙනකල් අපි මමත් දැන් අවුරුදු 22ක් මේ ක්ෂේත්‍රයේ ඒකදා ඉඳලා දැකපු ඒ විදිහමයි ඔබගේ නිහතමානීකම ඔව් මං හිතන අයියේ කියන්නේ අර අපි උඩට යන්න යන්න අපේ බිග්ිනර්ස්ලාට අපි රෙස්පෙක්ට් කරොත් කවදාරි ඒගොල්ලෝ අපිට ඒ දේ කරනවා මං හිතන්නේ ඒ හැම දෙයකම එකතුවක් තමයි හොඳ නිහතමානී ක්‍රීඩකෙක් විනයානුකූල ක්‍රීඩකෙක් නිර්මාණය වෙන්නේ ඒ කන්සෙප්ට් එක මත කියන දේ මම විශ්වාස කරනවා ඒ වගේ මම හිතන්නේ ආරංචියකව මේ ජීවිත කතාව චිත්‍රපටයකටත් යන කතාවක් ඔව් මේ ස්ටෝ ඒ කියන්නේ ඒක ෂෝට් ෆිල්ම් එකකට හදන්න මේ ඒක පොත ලිව්වට පස්සේ ඔව් පොත ලිව්වට පස්සේ ඒකේ කන්සෙප්ට් එක අරගෙන අධ්‍යක්ෂකවරයෙක් බලාපොරොත්තුෙන් ඉන්න මගේ ලයිෆ් ස්ටෝරි එක ඒ කියන්නේ ලංකාව සහ ඒ කියන්නේ ස්ටෝරි එකක් විදිහට හදන්න ලොකු අදහසක් මගේ තියෙනවා මොකද ඒක මම ගොඩක් බලාපොරොත්තුෙන් හිටිය කාර්යයක් දැන් අනාගතය බැලුවට පස්සේ විශේෂයෙන්ම දැන් ආසියානු තරගාවලියක් ඉස්සරහා තියෙනවා දැන් ඔබ දිගින් දිගට මේ සඳහා සූදානම් වෙනවා දැන් දිනු කොයි ස්ථානයකද මේ ක්‍රීඩාවෙන් සමුගන්න සූදානම් වෙලා ඉන්නේ කියන්නේ ඔබ අනාගත සැලසුම් කරද්දි මම මෙතෙන්දි තමයි රිටයර් වෙන්නේ මෙතෙන් තමයි සමුගන්නේ කියලා අදහසක් ඇති කරගෙන තිනොත් දැන් ඔව් දැනට අයියේ 2022 ආසියානු ක්‍රීඩාවල චීනයේ පැවැත්වීම නියමිතයි මම ඇත්තටම ක්‍රීඩකෙක් විදිහට කැමති ඔලිම්පික් ක්‍රීඩාවලක් නියෝජනය කරන්න මොකද 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරලා කරාතේ ක්‍රීඩාවට සමුදෙන්න තමයි මං ප්ලෑන් කරගෙන ඉන්නේ. එතකොට දැන් ඉලක්ක දෙකක් තියෙනවා. ආසියානු තරගාවලියට සහභාගී වීම, ඒ වගේම ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම. ආසියානු තරගාවලියට සහභාගී වීම දැන් මම හිතන සීනේ සබෑ වෙලා තියෙන එකට ඔබට යන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට මුදුන් පැමිණලා තියෙනවා.
නමුත් ඔලිම්පික් තරගාවලියකට සුදුසුකම් ලබන්න ලංකාවේ කරාටි ක්‍රීඩිකාවකට කොයි වගේ අවස්ථාවක්ද තියෙන්නේ? ඔව් ඇත්තමයි අපිට ඒ කියන්නේ ආසියානු මට්ටමේ ජයග්‍රහණය කරොත් ඒක එක ක්වොලිෆිකේෂන් එකක් වෙන ඔලිම්පික් නියෝජනය කිරීමට. ඒ කියන්නේ ආසියානු මට්ටමේ ජයග්‍රහණය කරන පදක්කම දෙනන්න ඕනද? ඔව් පදක්කම ඒ කියන්නේ 1-2 සම 3 වෙනි ස්ථාන අතරට එන්න ඕනේ. ඒ කියන්නේ කරාටි ක්‍රීඩාවේ අවස්ථා හතරක් තියෙනවා. ඒක අපි සමහර ක්‍රීඩාවල නැති නිසා මම පොඩ්ඩක් පැච් කරගන්න. ඒ කියන්නේ කරාටි ක්‍රීඩාවේ 3 වෙනි ස්ථානය සඳහා අවස්ථා දෙකක් තියෙනවා. ඒකට හේතුව 3 වෙනි ස්ථාන සඳහා ආපහු සටන් කරවන්නේ නැහැ කියන එක නේ. නෑ, ඒ කියන්නේ ඩ්‍රෝ එකෙන් එන පිළිවෙලටම තමයි ඒගොල්ලෝ මෙඩල්ස් වලටත් ඇත්ලීට්ලා දාන්නේ. එතකොට ඊට අමතරවයි අපිට ඒ කියන්නේ ලෝක කරාටි ශූරතා ලෝක ඒ කියන්නේ WKF World Karate Federation එක යටතේ තියෙන තරගාවලිය සහභාගී වෙලා අපි ප්‍රසාද ලකුණු ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔලිම්පික් නියෝජනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා අපේ වගේ රටවල් වල ක්‍රීඩකයන්ට. මතන ඔබගේ සීන අනිවාර්ය ස්වභාවය කියලා විශ්වාස කරනවා. පැරිස් ඔලිම්පික් තරගාවලිය ලෝකයේම බලන් ඉන්න ඔලිම්පික් තරගාවලිය විශේෂයෙන්ම ජපානය ඒ තරම් සමරන්ට බැරි වෙච්ච නිසා ප්‍රංශ ඔලිම්පික් තරගාවලිය සමරන්ට බොහෝ දෙනෙක් ආසාවෙන් බලාපොරොත්තු වෙන සිනා. එතකොට දැන් ඔබගේ ඉලක්ක වෙනස් වෙලා තියෙනවා. ඊළඟට මම ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි ඉලක්ක විවිධ අවස්ථාවලදී වෙනස් වෙනවා. ඒ ඉලක්ක වෙනස් වීමත් එක්ක මිනිස්සෙක් ඒ ඉලක්ක කරා ළඟා වීමට යන ක්‍රියාදාමයත් වෙනස් කරන්න අවශ්‍යයි. ඔබ ජාතික ශූරය වෙන්න දාපු ඉලක්කේ නෙමෙයි දකුණු ආසියාව සඳහා දැම්මේ. ඒක නෙමෙයි ලෝක ශූරතා තරගාවලිය සඳහා දැම්මේ. දැන් ඒ ඉලක්ක වෙනස් කර ගැනීම කොයි විදිහටද සිදු වෙන්නේ? ඔව් ඇත්තමයි මේ ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ අපේ දකුණු ආසියාව ගත්තොත් ඒක රටවල් 7ක් වගේ තමයි මේ තරඟ කරන්නේ. ඔව් තරඟ කරන්නේ. එතකොට ආසියාව ගත්තොත් මම හිතන්නේ රටවල් 42ක් වගේ පාර්ටිසිපේට් කරනවා. ඉතින් අපි ඒ කියන්නේ දැන් අපි කිව්වම සවුත් ඒෂියන් ගේම්ස් වලට අපි අවුරුදු 2ක් නම් ප්ලෑන් කරේ. ඒෂියන් ගේම්ස් වලට අවුරුදු 3ක් 4ක් වගේ ඒ කියන්නේ ලොන් ටයිම් ප්ලෑන් එකකට යන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කරාටේ දෝ ෆෙඩරේෂන් එකේ සහයෝගය මත මේ තරගාවලියන් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දේවල් ක්‍රීඩකෙක් විදිහට මගේ පැත්තෙන් ලබා දෙන්න මම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ සාමාන්‍යයෙන් පරාජය ජයග්‍රහණය කියන එක ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක් නේ. හැබැයි අපි තුමු දැන් අපි තුමු අපි ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවා කියලා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළා පරදිනවා වගේ නෙමෙයි කරාටි තරගයකට සහභාගී වෙලා පරදිනවා කියන්නේ. මොකද තමන් ප්‍රහාරයට ලක් වෙනවා. එතකොට එහෙම පරදුනාට පස්සේ කොහොමද ආයේ මනස හදාගන්නේ? අපි හිතමු අපි කියන්නේ අර කියන්නේ නැති වෙන්න කෑව කියලා අපි අවස්ථාවක් තියෙනවානේ. එහෙම නැති වෙන්න කාපු අවස්ථාවක කොහොමද ආපහු හිත හදාගන්නේ ආයෙත් මම නැගිටලා ගහනවා කියන එක. ඒ කියන්නේ ආපහු තරඟ ඊළඟට ඒ කියන්නේ පරාජය මතම රැඳී නොහිත ආපහු ජයග්‍රහණය කිරීම සඳහා. ඇත්තමයි ඒකට හොඳම උදාහරණය තමයි 2018 වර්ෂයේ ඉන්දුනීසියාව පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලදී මගේ බෙල් ඉන්ජරියක් වුණා. මතරේ මම මාස 6ක් පමණ බෙඩ් රෙස් කරා. එතකොට ඒකෙදි මට වෙච්ච ඉන්ජරියත් එක්ක පෞද්ගලිකව මගේ වෛද්‍යතුමාගේ දිනෝ දැන් කරාටි ඇතියා නවත්තල වගේ ඊළඟ ලයිෆ් එකේ දෙයක් කරන්න කියලා. නමුත් මම හිතුවා එදා මං කරාටි නතර කරා නම් අද ජාත්‍යන්තර වශයෙන් මට ජයග්‍රහණ වලට යන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම ඒ දේවල් වුණත් මං ඒකට රෙස්ට් එකක් අරගෙන ඒත් මගේ මයින්ඩ් එක මං හදාගත්තේ කමන්නේ මගේ අතපය හතර වැඩ කරනවා බෙල්ල ප්‍රශ්නයක් තිබ්බත් කියලා මං ඒ හිටියත් හෝම්වර්ක් කරා මගේ ඉලක්කයට යන්න. ඒ 2018 යමන්තයි මම ස්පෝර්ට්ස් නතර කරා නම් මට 2019 අවුරුද්දේ දකුණු ආසියානු ක්‍රීඩාවලියේ පදක්කමක් මට වගේම ලංකාවට තහිමි වෙන්න තිබ්බා. ඉතින් මං හිතනවා අර අරමුණ කරාම වැඩ කරපු නිසා අද මට ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව තිබුණා කියන දේ. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ කොච්චර පහත වටුණත් කොච්චර අපහසුතාවයකට පත් වුණත් කොච්චර ගුටි ගැවත් කොච්චර ඉන්ජරිස් ආවත් මම මෙතෙන්ට යනවා කියන ඉලක්කය තියෙන නිසා මෙතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් සමාජයෙන් වශයෙන් ගත්තට පස්සේ මූලික කාලවකවානුවේ ඉඳලා විවිධ ප්‍රශ්න ඇති වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට පොඩි කාලේ කියන්නේ නැති ගෑනු ළමයි ඕවා කරලා හරියන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්. ඊට පස්සේ වැඩිහිටි වෙනකොට වයස වෙනකොට කියන්න පුළුවන් ආ දැන් ඕවා අතාරින්න දැන් පවුලක් ගැන හිතන්න විවාහය ගැන හිතන්න. ඒ වගේ දේවලුත් කොහොමද දරාගෙන ඒවත් සමබර කරගෙන යන්නේ? ඔව් ඒ කියන්නේ දැන් ලංකාවේ සංස්කෘතියත් එක්ක අපිට විවාහ වීම දරුවෙක් ඒ දේවල් අපේ සංස්කෘතියත් එක්ක ආපු දේවල්. නමුත් ඒ කියන්නේ ක්‍රීඩකේ කියන්නේ මං ඒ කියන්නේ දවසක මමත් අම්ම කෙනෙක් වෙන්න ඕනේ. ඒක ඊට අමතරයි අපි මේ ටාගට්ස් වලට යද්දී අපේ පවුලෙන් අපි ඒ කියන්නේ අපේ යාළුවා ඉන්න පෙම්වතාගෙන් හරි ලැබෙන උදව් ඒක ගොඩක් වටිනවා. මම හිතන්නේ මටේ වාසනාව තියෙනවා මොකද මගේ පවුලෙන් ගොඩක් උදව් කරනවා මගේ ක්‍රීඩා වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට. ඊළඟට දැන් ඉලක්කයන් කරා යෑමේ ඊළඟ දේ තමයි තමන්ගේ මනස සකස් කරගන්නා වගේම ශරීරය පවත්වාගෙන යෑම. දැන් ශරීරය පවත්වාගෙන
Api dehe adu karanna ka ekeni bat wage ate ariya tita amathara api protein awashya protein ekeni matane krida vaidyekekin api balanawa me golanta monada ekata replace karanna puluwan kam etakota ekeni 100ට ekeni plain wagemai 100ට 60ක් nutrition patta tama godak hitan ekeni dawasata awashya wathura pramaane saha ekeni carbs protein etara palaturu walin labeni hama ekeni api ganwanan ayi ekeni ඒක හොඳම ඇඟට හොඳම බෙනිෆිට් තියෙන කෑම තමයි ගොඩක් යූස් කරන්නේ මොකද ඇත්ලීට් කෙනෙක් කියන්නේ අද හෙට ස්පෝර්ට්ස් නවත්තන කෙනෙක් නෙමෙයි මොකද එනර්ජි එක වේස්ට් වෙනත් එක්කම අපි නැවතීදී ඇබ්සෝර්බ් කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒව ගැන ගොඩක් ඒ කියන්නේ මම ස්පෝර්ට්ස් වගේම මගේ ඒ කියන්නේ මගේ රූපේ ගැන මම ගොඩක් හිතන ප්ලේයර් කෙනෙක් මොකද අපිට දිනන්න පුළුවන් අපේ මයින්ඩ් එක වෙනස් වෙනොත් විතරයි. ඉතින් මම ඒ තැන ගොඩක් විශ්වාස කරලා ජීවත් වෙන ඇත්ලීට් කෙනෙක්. ෆැෂන් පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතන්නේ නැද්ද? ඔව් මම ආසයි ඇත්තටම මේ ඒකනේ මොඩලින් එක කරන්න ඒ වගේ අවස්ථාවක් හොඳ අවස්ථාවක් හම්බුණොත් ඒ පැත්තත් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අවසානයේදී ක්‍රීඩාව නවත්තලා ජීවිතේ ඔබ කොතෙන්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මම මාව දිනුව මෙහෙම තමයි ලංකාවේ පුරාවෘත්තයක් ලෙස මතක හිටින්න ඕනේ කියලා. අතනම අයියේ දැනටත් මගේ ස්ට්‍රෝන් වුමන් ශ්‍රී ලංකා කියලා මගේ පදනමක් කන්ටිනියු වෙනවා. මම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරන්න වාසනාව ලැබුණොත් ක්‍රීඩාවට සමුදීලා ලංකාවේ කනිෂ්ඨ කණ්ඩායමේ පුහුණුකාරී විදියට අපේ ඒ කියන්නේ මගේ දැනුම මගේ බිග්ිනර්ස්ලාට දෙන්න ලොකු ආසාවක් තියෙනවා. මොකද ඒ කියන්නේ අපෙන් පස්සේ දෙවෙනි පලක් හැදෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා ක්‍රීඩා මාත්‍යංශයේ සහයෝගය මත ඒ දේවල් ඉදිරියට කරගෙන යෑමට. හොඳයි. අවසාන වශයෙන් අපි අන්තිම මිනිත්තු කීපයට ඇවිල්ලා තියෙන නිසා කෙනෙක් පුංචි දරුවෝ ඉන්න අම්මලා ඉන්නවා, ගැහණු දරුවෝ ඉන්න අම්මලා ඉන්නවා. එන්න එන්න මෑත කාලා හරි අඩුයි දරුවන්ව මේ වගේ දේවල් වලට යොමු කරනවා. තමාලට යොමු කළත් අවුරුදු 13 14 දි කියන දැන් ඇති ඉතින් නවත්තනවා ඉතින්. ඒ වගේ අම්මලාට දරුවන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මම තයි මම හිතනවා දැන් ජපානි වගේ රටක් ගත්තොත් කරාටි කියන්නේ පාසලේ තියෙන එක ඒ කියන්නේ එක විෂයක්. ඉතින් මම හිතනවා දරුවෙක් කොමන හෝ ක්‍රීඩාවකට යොදවනවා කියන්නේ ආගේ මානසික ඒකාග්‍රතාවය එතකොට ශරීර සෞඛ්‍යයට මතක තබා ගැනීම ශක්තිය හැමදේම දියුණු වෙනවා කියලා. ඉතින් මම අද නුගසවන වැඩසටහන බලන දෙමාපියන්ගේ ඉල්ලා සිටින තමන්ගේ දරුවන් කොමන හෝ ක්‍රීඩාවකට යොමු කරන්න මොකද ඒකෙන් රටක් දිනලා දෙමාපියෙක් ලබන සතුට මම හිතන්නේ සල්ලි වලට ගන්න බැහැ. ඒ වගේම මේ දරුවත් හිතනවා සමහරවිට අයියෝ මේක හරි අමාරුයි දැන් හරි ඒ කියන්නේ දැන් අපි කියන්නේ දැන් ඔයා කට්ට කාලාම කෙනෙක් නේ. හැබැයි කට්ට ගන්න කැමති නෑ. කට්ට ගන්න ආස නැහැනේ දරුවා. අද ගොඩක් වෙලාට දෙපාරක් තුපාරක් උත්සාහ කරනවා අයියෝ මේක හරි වෙන දෙයක් නෑ කියලා අතහැරලා දානවා. එහෙම දරුවත් ගොඩක් ඉන්නවා. මොකද පාසල් නිවාර නිසා ගොඩක් අය බලන් ඉන්නවා. මොකද කියන්න පුළුවන්? ඔව් ඇත්තටම මම ඒ දරුවන්ගෙන් ඉල්ලනවා තමන්ගේ ඒ කියන්නේ අපි ඉස්සර චූටි කාලේ කියන ලොකු නාම මෙහෙම මෙහෙම අපි ડોක්ටර් කෙනෙක් වෙනවා, පයිලට් කෙනෙක් වෙනවා. මම හිතන්නේ තමන් ඒ කියන්නේ සමංගි සිහිනේ මොකද්ද ඒක ටාගට් කරලා ජීවත් වෙන්නේ. ඉතින් මේ දවස්වල මම එතන ගොඩක් දරුවෝ පාසල් නිවාඩු නිසා ඒගොල්ලෝ ගෙදර ඉන්නේ. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ඉල්ලන තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු නිසියාකාරය කරන්න දවසකට පැයක් වගේ ව්‍යායාම ඒ කියන්නේ තමන්ට ඒ මෙන්ටලි රෙස්ට් එක සහ කායික ඒ කියන්නේ ඒ දේවල් ඉම්ප්‍රූව් කරන්න හෝම්වර්ක් කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ක්‍රීඩාවක නියැලෙන්න කියන රික්වෙස්ට් එක මම ඒගොල්ලන්ගෙන් කරන්න කැමතියි. ඒ වගේම ක්‍රීඩාවත් එක්ක ඔබට ලැබුණ එක දෙයක් තමයි ස්වාධීනත්වය කියන එක. ඒ ස්වාධීනත්වය කියන එක පුදුම වැදගත් ගැහණු පිරිමි බෙදකින් තොරව. ඒ නිසා ඒ ස්වාධීනත්වයට එන්න කෙනෙකුට ක්‍රීඩාව කොච්චර උදව් වෙනවද? ඔව් ඇත්තටම මම තයි අද මම රටක් මාව අඳුරන්නේ කරාටේ ක්‍රීඩාව නිසා. ඉතින් මම හිතනවා මම ක්‍රීඩාවට සාධාරණයක් කරා නම් ඒක ඒ කියන්නේ ඒකට ලබා දීපු සාධාරණය නිසායි අද මම රටක් මාව අඳුරන්නේ. ඉතින් අර තමන් ස්වාධීන වැඩ කරනවා කියන්නේ ඒක ගොඩාක් ලොකු ආයුධයක් ක්‍රීඩකෙට. ඉතින් මම හිතනවා අපි හැමෝම ස්වාධීනව වැඩ කරොත් අපේ පාත් එක සහ අපි ඉලක්කයට යන්න ලේසියි කියන දේ. හොඳයි. අවසානම ප්‍රශ්නේ. දැන් ඔබේ අදහසක් තියෙන අරමුණක් තියෙන ලංකාවේ පුහුණු කාරණයක් විදිහට උදව් කරන්න. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. ලංකාවේ පුහුණු කාරණයක් වෙලා ලංකාවට සේවය කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. මොකද තියෙන ඒ පරිසරය හරි අමාරුයි. ලංකාවේ සේවය කරන තැන පරිසරය ජපානය වගේ රටකින් ආරාධනා කළොත් එහෙම එන්න අපිත් එක්ක අකඩමි එක වැඩ කරන්න ඒ වගේ අදහසක් ඒ වත් අසුද්දිලිසනා කියන්නේ. ඒ වගේ ආරාධනයක් එහෙම ලැබුණොත් එහෙම
මොකද හිතන්නේ? ඇත්තටම යනවායි. හොඳයි. ඉතින් ඇත්තටම කරාටි ක්‍රීඩාවෙන් ලෝකේ පස්වෙනි තැනට වගේ එනවා කියලා කියන්නේ ලෝකේ දින්නහා සමානයි. මොකද ඒ තරම් ප්‍රගුණ කරපු ක්‍රීඩිකාවන් බහුලව ඉන්න ආසියානු කරේ. ඉතින් ඒ වගේ තැනක ඉඳලා දිනුව ආපු ගමන ගැන අපි බෙහෙවින් මාඩම්බරනවා. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ආසියානු සීනේ සැබෑ වෙන්න කියලා ඒ වගේ විශේෂයෙන්ම පැරිස් ඔලිම්පික් සීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ ඔස්සේ ඔබට එතකොට ඔබගේ ක්‍රීඩාවේ ඔබගේ බලාපොරොත්තු දේ ළඟා කරගෙන විශ්‍රාම ගන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි. එහෙනම් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද ඔබට සමුදනා. බොහොම ස්තුතියි. ආය දවසක හමුවෙමු. ආය බා. හොඳ අද දවසේ නොගසන නිමා කරන වෙලාවට ටිකක් දුක හිතෙන පණිවිඩයක් කියන්න තියෙනවා. හැබැයි ඒත් කියන්න ඕනේ අපි ක්‍රීඩාව ගැනමයි කතා කරමින් සිටියේ. ලංකාවේ පළවෙනි ටෙස්ට් නායකයා ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුණ අවස්ථාවේ පළවෙනි ටෙස්ට් තරඟයට නායකත්වය ලබා දුන්නා. ඒ වගේම පළවෙනි ටෙස්ට් තරඟයේ ආරම්භක පිටකරුවා, පළවෙනි ටෙස්ට් තරඟයේ ආරම්භක පන්දු යවන්නා බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘතය. ඉතින් අපිට දැනගන්න ලැබී තියෙන මේ අවස්ථාව වෙන විට ඔහු අපාතරින් සමුගෙන තිබෙනවායි කිය. ඉතින් ජාතික රූපවාහිනියත් එක්ක බොහෝම සමීපව කටයුතු කරපු කෙනෙක්, මගෙත් එක්ක පෞද්ගලිකව බොහෝම සමීපව කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම බොහොම සරල මිනිසෙක්, අතිශය විනෝදෙන් ජීවත් වෙන මිනිසෙක්, ජීවත් වෙච්ච මිනිසෙක්. ඉතින් ඇත්තටම හරි කනගාටුයි. බොහොම සමීප පුද්ගලෙක්, ඕනම වෙලාවක උපදෙසක් ගන්න පුළුවන් කෙනෙක්. එනම ඒ වගේම වැරද්දක් කරලා තෝරන ලාවක් කතා කරලා බයින කෙනෙක්. ඒ වගේ කෙනෙක් අපට අහිමිවීම අතිශයින්ම කනගාටුදායක කාර්යයක්. ජාතික රූපවාහිනිය පැත්තේ මේ වෙලාවේ ජාතික රූපවාහිනියේ ශෝකය පවුලේ අයටත් හිතවතුන්ටත් ප්‍රකාශ කරන්න කැමැති. ඒකට හේතුව තමයි ජාතික රූපවාහිනියත් එක්ක දිගු සම්බන්ධතාවයක් තිබුණ පුජ්‍යලයක්. අපි ලෝක කුසලානය දිනන අවස්ථාවේ විස්තර විචාරය කරන්න ඔහු ඉදිරිපත් වුණා. ඒ වගේම ජාතික රූපවාහිනිය සමග විවිධ විදේශ සංචාරවලට සහභාගී වුණා විස්තර විචාරය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එක්කත් එහෙම වුණා. මේ අවසාන ලෝක කුසලාන තරගාවලියත් ඊට පස්සේ පැවැත්වුණා වූ තරගාවලි දක්වාත් අපගේ මේ මැදිරියෙත් අල්ලපු මැදිරියෙත් අපිත් එකට වාදෙලා විස්තර විචාරය කරපු පුජ්‍යලෙක්. ශ්‍රී ලංකාව ක්‍රිකට් පුරාවෘතයක් බොහෝ අභියෝග මැද්දේ ජීවිතය ජයගත්ත පුජ්‍යලෙක්. ඉතින් මේ වෙලාවේදී ඒ පණිවිඩය රට ඉදිරියේ තබන ෂෝක් එකගෙන දෙන පණිවිඩයක්. ඒ වගේම ඔහු ඉතුරු කරලා ගිය ඒ පුරාවෘතය තව කාලාන්තරයක් අපිට කතා බහ කරන්න පුළුවන් පුරාවෘතයක්. ඒ නිසා ජාතික රූපවාහිනියේ ෂෝකේ සංවේගීමේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නත් කැමතියි. ඒ පණිවිඩයත් එක්ක අදනුගසවණෙන් සමවරගෙනම හෙට උදෑසන හමුවන බලාපොරොත්තු. ඔබ සැමට බොහොම ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.